මේ ඡායාරූපය ගැන කතා කරනකොට මූලිකතවම තියෙන දේ තමයි අපි හැමෝටම පේනවා මේ අරමුණ මැදගත කළා. සාමාන්‍යයෙන් අපි ඡායාරූපයක අපේ ප්‍රධාන අරමුණ මැදගත කරන්නේ නැහැ. ඒතර මේ ඡායාරූපය මැදගත කළා තියෙනවා. අර අරමුණ සහ පසුබිම කියන දේ අතරින් බැලුවොත් ඇත්තටම මේ ඡායාරූපයේ අරමුණ මේ ඉන්න ස්ත්‍රීන් දෙදෙනා. පසුබිම මේ ගාඩන් එක. එම තමයි අපිට විග්‍රහ කරන්න වෙන්නේ. හැබැයි පෙරබිමේ අර කාචයේ ඉස්සරහින් අල්ලපු ඇඟිල්ලක් තියෙනවා. සාමාන්‍යයෙන් එකෙන් පොඩි ඩෙප්ත් එකක් එනවා. නමුත් අපි ඒක සාමාන්‍යයෙන් ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට අර ට්වින් බියුටි ඡායාරූපයක දෙදෙනෙක් හිටියාම ලස්සනයි කියන දේ තියෙනවා. ඉතින් මේකේ වඩා හොඳ ඡායාරූපයක් ගන්න කොහොමද කියන එක අපි එඩිට් කරලා කම්පෝස් කරලා මම පෙන්වන්නම්. කම්පෝස් වෙන්න ඕනේ කොහොමද කියන එක අපි පොඩ්ඩක් බලමු. ඇත්තටම අපි ඡායාරූපෙ මෙන්න මෙහෙම සමාන කොටස් 9කට බෙදුවොත් අපිට පේනවා මේ ඉන්න දෙදෙනා මැද්දේගතයි හරියටම මැද්දේ කොටුවේ ඉන්නේ. සිරස් රේඛා දෙක සහ සිරස් රේඛා දෙක කැපෙන ලක්ෂ 4ක් එනවා. 1 2 3 4 කියලා. එතකොට මේ හතරේ තමයි අපි අරමුණ අපේ සාමාන්‍ය වශයෙන් පිටියුයි. අපි මේකට කියනවා ඡායාරූපයේ গোল্ডන් රූල් එක කියලා. අපි කවුරුත් දන්නවා. ඒ වගේම අපේ ඡායාරූපයේ ප්‍රධාන අරමුණු අපි මේ තුනෙන් එකේ ලයින්ස් අපි මේවට කියන 1/3 ලයින් වල පිහිටවන්න ඕනේ. මේ දේ සිද්ධවන්නේ තමන්ගේ ඡායාරූපයේ සමාන කොටු 9කට බෙදීමෙන්. අපි මේකට කියනවා ඡායාරූපයේ උස කියලා. උස සමාන කොටස් 3කට බෙදලා තියෙනවා. ඡායාරූපයේ පළල සමාන කොටස් 3කට බෙදලා තියෙනවා. ඒ බෙදෙනකොට මේ එන රේඛා එක තමයි අපි මේ කතා කරන්නේ. එතකොට අපිට තේරෙනවා මේ තියරි එක පැත්තෙන් වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. හරියටම තමන්ගේ අරමුණ ඡායාරූපයේ මැද්දේගත කරලා තියෙනවා. ඒතර අපි කොහොමද ඒක අවොයිඩ් කරන්න කියන එක තමයි දැන් බලන්න යන්නේ. අපි ඒක අවොයිඩ් කිරීම සඳහා මේ කලින් කිව්වා වගේ මේ කම්පොසිෂන් පිළිබඳ දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ රූප රචනය පිළිබඳ දෙයක් තියෙනවා. ඉතින් මේ වගේ එකක් සාමාන්‍යයෙන් උස අතටත් පුළුවන්. අපි වේරියේෂන් කීපයක් තියෙනවා. දැන් මේ දෙන්නව දැන් මම මෙහෙම කළාම গোল্ডන් පොයින්ට් එකකට ඇවිල්ලා තියෙන එක අපිට හොඳාකාරව තේරෙනවා. හරි, ඉතින් අපි ඒක අපි එක ක්‍රොප් එකක් වශයෙන් ගන්න යන්නේ ඔය දෙන්න ඉන්න තැනත් එක්ක. ඉතින් ඒකෙදිත් මම පාවිච්චි කරන්න මෙතන කන්ටෙන්ට් අවයා ජෙනරේටිව් AI ෆිල් කියන එක. ජෙනරේටිව් AI ෆිල් කියන එක තමයි මම පාවිච්චි කරන්නේ. ඇත්තට මේක පාවිච්චි කරලා පෙන්වන්නේ ඔය ඡායාරූපයක් එඩිට් කරන්න ඕන කියන කතාව නෙමෙයි. ඡායාරූපය ගන්නකොට අපි හරියට කම්පෝස් කරගන්න ඕන කියන කතාව තමයි අපි මේ අදහස් කරන්නේ. හරි, ඒක තමයි දැන් මේ පෙන්වන්නේ. AI එකේ ප්‍රොසෙස් වෙනවා. අපි බලමු කොහොමද කියලා. අපිට තුනක් ආවා ඔප්ෂන්. මේ පළවෙනි එක, මේ දෙවෙනි එක, මේ තුන්වෙනි එක. ඒතර අපිට කැමති එකක් තෝරගන්න හො තව යන්න පුළුවන්. මම හිතනවා මම මෙන්න මේකට යනවා. මොකද මෙන්න මේකේ මේ පැත්තේ සුදු තියෙනවා. ඒතකොට එතෙන්ට ඇහැ යනවා. අපිට ආකාර තුනකට දීලා තියෙනවා. එතකොට ඇයි මම මේක තෝරගන්නේ කියලා මම කියනවා මේ ඔප්ෂන් එක වලත් මේ පැත්තේ සුදු වැඩි. හැබැයි මේකෙදී ඒක බොහොම බැලන්ස් වෙලා තියෙනවා. එතකොට ඒ වගේම දැන් අපිට පුළුවන් මේක අන්ඩු කරන්න. අන්ඩු කළා මෙහෙම එනකොට මේ තියෙන්නේ අපේ දයානිගේ ඔරිජිනල් ඡායාරූපය. ඊට පස්සේ මම ක්‍රොප් ටූල් එකට ගියොත් මේ වගේ වැටෙන්නේ. මට දැන් හිතෙනවා මේක අපි උස අතට ක්‍රොප් කරන්න පුළුවන්ද කියලා. අපිට එහෙමත් ඔප්ෂන් එකක් තියෙනවා. උස අතට අපි গোল্ডන් පොයින්ට් එකට ගන්නව නම් මොන වගේ දෙයක්ද කරන්න ඕනි කියලා. මොකද මේ ඇවිදගෙන යන නිසා මෙන්න මේ දෙන්නගේ මේ මැදයට එන්න අවශ්‍ය නිසා අපි බලමු මොන වගේ දෙයක්ද අපිට කරන්න පුළුවන් කියලා උස අතට. එතකොට අපි දෙපැත්තටම ගන්න හැකියාව තියෙනවා. කෙසේ හෝ කියන්න අවශ්‍යතාවය තියෙන්නේ මේ වෙනි ඡායාරූපයක අපි මේ ක්‍රමවේදය අනුගමනය කළාම මේ ඡායාරූපය අලංකෘතභාවය එනවා. මේ පැත්තෙන් අඩු කරනවා, මේ පැත්තෙන් උස අතට ගන්නවා, මේ පැත්තෙන් අරගෙන මෙන්න මෙතන গোল্ডන් පොයින්ට් එකට එන්න මං හදනවා. ඒක දැන් අපි අවබෝධය තියාගන්න ඕනේ අපේ අරමුණ මොකද්ද, පසුබිම මොකද්ද, මේක වෙනස් වෙන්න ඕන ආකාරය මොකද්ද කියලා. ඒ පිළිබඳ අපිට පූර්ව දෙයක් තියෙන්න ඕනේ. එතකොට මේ අභ්‍යාසය ප්‍රගුණ කළාම අපි ගන්නකොට මම මෙතෙන්දි ජෙනරේටිව් AI කියන එක දුන්නා. රයිට් ජෙනරේටිව් AI මම තෝරලා තියෙන්නේ. ජෙනරේටිව් දීලා ඔගේ හරිද බලලා මට ෆයිනල් ඇඩ්ජස්ට්මන්ට් කරන්න පුළුවන්. පොඩ පොඩ එහාට මෙහාට ගන්න එක හරි මධ්‍ය වශයෙන් හරි. දැන් මම දන්නවා මම කමාන්ඩ් එක දෙනවා. එතකොට මට පේනවා අපිට දකුණු අත පැත්තේ ප්‍රොම්ප්ට් තුනක් එනවා. එතකොට වාගේ මොබයිල් එකේ මේ ග්‍රිඩ් ලයින් තියනවා නම් ඇක්ටිව් කරගන්න. එතකොට අපිට ඡායාරූප ගන්න හැම වෙලේම මේ වගේ දේක අපි ඇහැ හුරු කරගත්තාම අපිට ඔටෝමැටිකලි ගණනනවා.
අපිට අනිවාර්. එන්න අපේ ඔරිජිනල් ඡායාරූපයට වඩා මේ සබ්ජෙක්ට් එක গোল্ডන් පොයින්ට් එකට විශේෂයෙන් මම ඒකෙන් තෝරගන්නේ මේක නෙමේ මේකක්ද මේ තව ඕනනම් යන්න පුළුවන් මේක තෝරගන්නවා මේ තියෙන්නේ මම ඒක උස අතට ගත්ත ඡායාරූපය. දැන් ස්ක්‍රීන් එකේ මේ අපේ ඡායාරූපතනම තියෙන මේ වම් අත පැත්තේ මුලින්ම තියෙන මේ ඡායාරූපය අපේ ඩයනිගේ ඔරිජිනල් ඡායාරූපය. එතකොට අපි කලින් කිව්වා වගේම ඒකේ මේ අපි සමාන කොටුවලට ආවොත් අපිට තේරෙනවා මැද්දේ කොටුවේ අරමුණ මැද්දේගත කරලා තියෙනවා. මෙතන මේ ඇඟිල්ල ලෙන්ස් එක ගාවින් ඇවිල්ලා තියෙනවා. හැබැයි මං හදපු ඊළඟ ඡායාරූප දිත්‍ය බලනවා නම් ඒ දෙකේදීම ආර්ට් ඇන්ඩ් ස්පේස් කියන එක තියලා තියෙනවා. ඡායාරූප ධර්මතා එක්ක අපි මේ අපේ අරමුණ গোল্ডන් පොයින්ට් එකකට තියලා තියෙනවා. බලන කෙනාට හොඳට කියන්නේ අවකාශය කියන එක තියෙනවා. විශේෂයෙන් අපි මේ වගේ පාක් එකක ගන්නකොට මට ඒ අවකාශය පේනවනේ. ඒක අනිවාර්යෙන් මට පේනවා. අපේ රසිකයාට මේ දේ කියවන්නට අපේ ඡායාරූපය තුළ ඉඩකඩ තැබිය යුතු වෙනවා. ඒ වගේම තමයි හැම වෙලෙම මතක තියාගන්න අපි රූප රාමුව කියලා කියන්නේ මට ඇස් දෙකක් තියෙනවා. ඇස් දෙකට ත්‍රිමාණව පේන්නේ. හැබැයි මගේ කැමරාවට එක කාචයක් තියෙනවා. ඒ කාචයට පේනකොට එන ප්‍රතිඵලය දිගහා පළල තියෙන කොටුවකට තමයි එන්නේ. ඒ එනකොට රසිකයාට මං ඉන්න තැනේදී හරියටම ගෙනියන්න බෑ. මට ගෙනියන්න වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඒ නිසා අපි හරියට දැනගන්න ඕනේ අපි කොහොමද ගෙනියන්නේ කියලා. ඒ ගෙනියනකොට මේ ඡායාරූප ධර්මතාවලට අනුකූලව මේ තියෙන නීති රීති ෆලෝ කරලා තමයි අපි ගෙනියන්න අවශ්‍ය වෙන්නේ. දැන් ඒ නිසා තේරෙනවා මේ විෂුවලි යම් වැරද්දක් තියෙනවා පළවෙනි ඡායාරූපයේ. ඒ වැරද්ද නිවැරදි කරලා මම එඩිට් කළා. මම නැවත වතාවක් කියන්නේ මේ එඩිට් කරලා පෙන්වුවේ ගත්තට පස්සේ එඩිට් කරන්න කියන එක නෙමෙයි. ඔයගොල්ලෝ හැමෝටම කියන්නේ ඡායාරූපය ගන්නකොට අපි දැනගන්න ඕනේ අපේ අරමුණ අපි හරියට ස්ථාපනය කරන්න හරි නිවැරදි ස්ථානයේ. මේක අපි අපේ මොබයිල් එකේ ග්‍රිඩ් ලයින් එක දාලා එක දිගට ගන්නකොට වා මුලින් ටිකක් ආයාසයෙන් හුරු පුරුදු කරන්න වෙනවා. නමුත් කාලයක් යනකොට ඒක ඔයාට පිහිටනවා ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට. රයිට්, ඉබේම ඔටෝමැටිකලි වෙනවා එක දිගට. එතකොට මෙවැනි මේ ක්‍රොප් කිරීමේ අභ්‍යාස ගණනාවක් එක දිගට කරලා මේක හරියට ඔළුවට දාගත්තාම ඒක සිද්ධ වෙනවා. එතකොට ඔයා කොහොමඩත් කැමරාව අල්ලනකොට ඔයාට ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. ඒ නිසා ඩිට් එකකට යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හරි. ඒ නිසා ඡායාරූපකරණය දන්න, ඡායාරූප ධර්මතා දන්න, ඡායාරූප නීති රීතීන් දන්න කෙනෙකුට හොඳට තේරෙනවා අර පළවෙනි දේ මැද්දගත කිරීම තුළින් අරමුණ හිර කරලා තියෙන දෙයට වඩා මේ গোল্ডන් පොයින්ට් එකේ අරමුණ තියලා මේ විදිහට මේ ආකාර දෙකට තියෙන ඡායාරූපය වඩා හොඳයි කියන දේ. හරි. කාට හරි මේ ගැන අදහසක් දක්වන්න තියෙනවා නම් ඉල්ලා සිටිනවා ඒ අදහස දක්වන්න කියලා. ඔව්. විශාකා. දයනියක් හරි උඩෝකේ මේ ලස්සනයි ලස්සන ලොකේෂන් තියෙනවා මේ ලස්සන ලොකේෂන් එකක් තියෙනවා මේක අර මේ යන දිශාවට ඉඩ තියන්නත් ඕනේ නේද? එතකොට සර්ගේ එඩිට් එකෙන් ඒකට ගොඩක් ලස්සනක් ආවා. මේ ඒක අර මේ දෙන්න නිසා ඩෙප්ත් එක පේනවා. ලස්සනයි සර්. මේ විශාක සෑහෙන දුරට හොඳ විස්තරයක් කළා. දයානිට මොකද්ද මේ ගැන තියෙන අදහස දයානි? ඒකේ සර් හිතන්නේ ඒකේ එඩිට් එකේ මැද තියෙන ෆොටෝ පළවෙනි එක දෙවෙනි එක වැඩිය හොඳයි කියලා කියන්නේ. ඉස්සලම දයානිගේ ප්‍රෙෆරන්ස් එක කියන්නකෝ මේ දෙකෙන් වඩා හොඳ? පළවෙනි එක. හරි. මැද්දේ තියෙන එකනේ. ඔව්. හා හරි. ඕකේ. ඒක මෙහෙමයි. මේක පුද්ගල රසාස්වාදනය එක්ක වෙනස් වෙනවා. මෙතන මේ බොහෝ විට ඇත්තම කතාව මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. දැන් අපි ඡායාරූපය බලන්නේ අපේ මොබයිල් එකේ උස අතට නම් අපිට එකපාරට මොබයිල් එකට ලොකුවට පේන නිසා මෙන්න මේ ඡායාරූපය තමයි හොඳට පේන්නේ. අපි ඡායාරූපය බලන්නේ අපේ මොනිටර් එකේ නම් මෙන්න මේ ඡායාරූපය තමයි පේන්නේ. ඉතින් ඔන්න ඕක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මොකද මේ ලෑන්ඩ්ස්කේප් පැත්තට තියෙන ඡායාරූපය අපි මොබයිල් එකේ බලනකොට ඒක පොඩියට පේන්නේ. මොකද අපි මොබයිල් එක හරවන්නේ නැහැ. හරිද? ඒ නිසා අපිට ඒක පොඩියට පේන්නේ. හැබැයි අපි කම්පියුටරේ බලනවා නම් මේක ලොකුවට පේන්නේ. ඊළඟට අපි මොබයිල් එකේ මේක බලනවා නම් මොබයිල් එකේ ෆුල් ස්ක්‍රීන් එකේ හොඳට පේනවා. ලොකුවට පේනවා. හැබැයි අපි මොනිටර් එකේ බලනවා නම් ඒක පොඩියට පේන්නේ. මේ වගේ ලොකේෂන් එකක ලස්සන තියෙන්නේ අපිට ටිකක් ලොකුවට පේනකොට. ඒකට හේතුව මේ ගාඩන් එක ලොකුයිනේ, අවකාශය තියෙන තැනක්නේ. ඉතින් ඔන්න ඕක අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක තමයි මේකේ කතාව. ඊළඟට අර සාමාන්‍යයෙන් මේකේ ලෑන්ඩ්ස්කේප් එකක් කියන තැන ඉඳලා ටිකක්
බැලන්ස් ඡායාරූපය වශයෙන් මං හිතනවා මේක කියලා. මොකද මේ මෙතන ගහක් තියෙනවා, ටිකක් අවකාශය වැඩි ඉඩ තියෙනවා කියවන්න. වස්තු විශේෂ කුඩාවට තියෙන්නේ අර ට්වින් බියුටි කියන එක තියෙනවා. අර ඒ අපිට ගොඩක් ඉඩ තියෙනවයි කියන තැනත් ඉඳලා. හරි, බොහොම ස්තුතියි දයනිට ඒ ප්‍රශ්නය අහුවාම. වගේම විශාකාට ඒ පැහැදිලි කිරීමට. තව කාට හරි තියෙනවා නම්, මොකද මේක ඕගොල්ලන්ගේ ක්ලාස් එක වෙන හින්දා ඔන්ලයින් ඉන්න නිසා ඔගලන්ගේ අදහස් දැක්වීම කරන්න ඕනේ. ඔගලන්ට විවෘතයි ඕනම කෙනෙකුට කතා කරන්න.